tasse bhagavato arahato namo tasse bhagavato arahato sammasambuddhasse buddhang saranam gacchami dhammang saranam gacchami sanghang saranam gacchami tutiyampi buddhang saranam gacchami tutiyampi dhammang saranam gacchami tutiyampi sanghang saranam gacchami tutiyampi dhammang saranam gacchami tutiyampi sanghang saranam gacchami panatipata viramani sikha padang samadhiyami dinadana viramani sikha padang samadhiyami samichachara viramani sikha padang samadhiyami samavada viramani sikha padang samadhiyami Chaviramani sikha padam samadhyami Parsava chaviramani sikha padam samadhyami Sampaplapa viramani sikha padam samadhyami Mithya jiva viramani sikha padam samadhyami Meti sarana saito Aji vastamaka sila Delova diyonu apini saatn Utum marga pala nivansu apini saatn Hetu eva Vasana viva Sat 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 Ada dapsa Itam sundara vatina dapsa Me buddha utpada kali tula Mevan dapsa kyali udhavini neha Mita kali udhavila neha ඒකට ප්‍රධාන හේතුව තමයි DSM ශක්තිය ක්‍රියාත්මක වෙන උතුම් දවසක්. අපි මුලින් සඳහන් කළා අසල් වාසීන්ට මේ පණිවිඩය යොමු කරනකොට මේ උතුම් බෝධි පූජාවට සහභාගී වෙන්න කියලා. ආමිස බෝධි පූජාවත් ප්‍රතිපත්ති බෝධි පූජාවත් දෙකම එකට කැටි කරලා අසත්තිස්ස මහා බෝධි පූජාවක් සිද්ධ වෙනවා කියලා. අසත්තිස්ස කියන්නේ ලෝතර බුද්ධත්වයට පත් වෙන ඒ බුද්ධෝත්පාද කාලයක තවත් බුදු කෙනෙක් පාරමීතම් සපුරාගත් බුදු කෙනෙක් ඒ යම්කිසි බුද්ධෝත්පාද කාලයක මාන බලවේග පාප බලවේග මිත්‍යා දෘෂ්ටික බලවේග නිසා සාසන ධර්ම ජනතාවට මිනිස්සෙන්ට හඳුනා තෝරා බේරා ගන්නට බැරි තත්වයට අවුල් වියවුල් කරලා තියෙනවා නම් එන්නේ අවුල් වියවුල් ගතිය වෙනස් කරලා සාසන ධර්ම නිවැරදිව ජනතාවට අවබෝධ කරගන්න පුළුවන් පසුයි මම හදන එක තමයි ඒ තවත් බුදු කෙනෙක්ගේ බුද්ධෝත්පාද කාලයක මතුවට බුදු වෙන බලාපොරොත්තු වෙන බෝසත් කෙනෙක්ගේ පාරමී ශක්ති බලය උපයෝගී කරගෙන කරන උතුම් සත්‍යාවක් මේකත් කියනවා අසද්දස මහා බෝධි පූජා කියලා මොකද බුදු කෙනෙක්ගේ ශක්තිය ඊවහා ගොස් තියෙන මිත්‍යා දෘෂ්ටිය පාපය අකුසලයේ වළක්වලා ඈඩ් කරලා දෙන්න ඒ වගේම පාරමී පුරපු බුදු කෙනෙක්ගේ පාරමී ශක්තිය උපයෝගී කරගන්න අය බුද්ධෝත්පාද කාලයකම එතකොට අන්න බුද්ධෝත්පාද කාලයේ එක බුදු කෙනෙක් වුණාට තවත් බුදු කෙනෙක්ගේ ශක්තිය යොමු කරගන්න අවස්ථාවක් ඒ නිසා අසද්දස මහා බෝධි පූජාව කියන්නේ මේකට එතකොට එහෙමනම් අද 16 වෙනිදා ගෙවි ගිය දවස 15 වෙනිදා පහළව කියලා කියන්නේ අපි සඳහන් කරා ලෝකේ පහ කරන්න ඕනේ කොටසක් තියෙනවා මොකද දුක් සහිත ලෞක ලෝකේ අපි අයින් කරන්න ඕනේ උසස් මනුස්සත්වයේ ආරක්ෂා කරගෙන සැප විඳින්න සැපසේ ජීවත් වෙන්න කැමති මනුස්සයා. ඒතර පස් පව් දස අකුසල් මිත්‍යා දෘෂ්ටි දේවාල පස්පස යන්නේව වැරදි කරන අය ඈඩ් කරලා හොඳ වැඩ කරන අය ලං කරන්න ඕනේ. හොඳ වැඩ කරන අය ආරක්ෂා කරන්න ඕනේ. අද වැරදි කරපු අය ආරක්ෂා කරන්න හොඳ වැඩ කරන අය විනාශ කරන්න කල්ලක් ඇති වෙලා තියෙනවා මෙන්න මේ ක්‍රමයක් වෙනස් වෙන්න ඕනේ අප්‍රමාදීව මේ රට තුල මේක බෞද්ධ රාජ්‍යයක් නම් බෞද්ධ ප්‍රතිපත්තිය තියෙනවා නම් බුද්ධ ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් බුදුහාමුදුරුව පංචිල් පංචිල් කඩ කරන අයට ආරක්ෂාව දෙන්න නෙමෙයි පිරිසක් හැදෙන්න ඕනේ
පන්සිල් ආරක්ෂා කරන ඇයට පන්සිල් කඩ කරන ඇගෙනුත් මිත්‍යා දෘෂ්ටි පාප අකුසල නරක තිරිසන් තේතසුර කියන කණ්ඩායම් වලින් අර සිල්වත් ඇයටන කරදර බාධක වළක්වන්න පිරිසක් හැරෙන්නේ. මේ ස්ථානයේ බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සත්පිරිත් ප්‍රචාරය කරන එක්තරා අවස්ථාවකදී ඒකට නීතියත් ඉදිරිපත් වෙලා පොලිස් ස්ථානාධිපතිවරයෙක් මට කිව්වා තමුසෙ බෞද්ධද තමුසෙ දන්නවද බෞද්ධ ප්‍රතිපත්ති උදේට. ඉතින් බෞද්ධ ප්‍රතිපත්ති තමයි මේ රතන සූත්‍රයේ තියෙන්නේ. ඒක තමයි මම ප්‍රචාරය කරේ. ඔයිට වඩා ඉහළ බෞද්ධ ප්‍රතිපත්තිය ඔයිට වඩා ඉහළ පිරිතක් නෑ රතන සූත්‍රයේ හැර මේ බුද්ධ සාසනය කොයි සාසනයට. ඉතින් ඒක නිසා අර පාපය අපසලයේ මිත්‍යාදෘෂ්ටි ඉහළට ගන්න රැළ සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යන්න ඕනේ. බුදුගුණ වලින් ඉස්මතු වෙන. එහෙමනම් අද මේ කරන උතුම් සම්බුද්ධ පූජාව, බෝධි පූජාව, ඒ වගේ උතුම් බෝධි පූජාව කරලා 16 වෙනි සොලසා සංකේ කල්පලක්ෂපිරු පාරමී ශක්තිය අරගෙන මාන බලවේග මිත්‍යාදෘෂ්ටික බලවේග අනිත් එක මේ ලෞකිකත්වයේ ඉන්න අය ගොඩනගාගත්ත නීතියේ බලයට සිල්වත් ගුණවත් අයට ගැති වෙන්න වෙලා තියෙනවා. අන්න ඒක වෙනස් වෙන්න ඕනේ. මේ ලෝකේ මනුස්ස ලෝකේම ධර්මතාවය තියෙන්නේ යේසුස් වහන්සේ කිව්වේ. ඊළඟට ඔය අනිත් මහමත්තුමා ඔය වගේ කට්ටිය සියලුම දෙනා ආගමික නායකයන් කියලා තියෙන බුදුරජාණන් වහන්සේලා වගේම මනුස්ස ධර්මතාවයට මුල් තැන දෙන්න කියලා. මනුස්සත්වයට මුල් තැන දෙන්න කියලා. ඒකම තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී ඒ වගේ තැන්වල. එතකොට අර සිව්මහා බඹුන් දීපු රජෙක් ගැන කතාවක් ඔය සිංහලකත් අපි අහලා තියෙනවා. හැබැයි එවැනි රජෙක් මේ තම බලයට කෑදර කමින් ඒ වගේම තනතුරු වලට කෑදර කමින් ලෞකික තෘෂ්ණාවෙන් දුක් සහිත ලෞකික දෙයට ආස කරන්නේ නැහැ. සිව්මහා බඹුන් දීපු රජෙක් නම් එයා මහා බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකේ දෙවිවරුන්ට වඩා උසස් කට්ටියක්. ඒ දෙවිවරුන්ට වඩා උසස් කට්ටියක් කියන්නේ අනාගාම ඵලයේ අනාගාම මාර්ගයේ යන කට්ටියක් ඒගොල්ලෝ. එතකොට එහෙමනම් පුණ්‍ය ශක්තිය නෙමෙයි එතන තියෙන කුසල ශක්තිය බ්‍රහ්ම ලෝකවල තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් දීපු රජෙක් නම් අර විදිහට ලෞකික දේ ඉහළට ගන්නෙත් නැහැ. ලෞකික දේ මිසුරු දෙයක් විදිහට අර කෙළපිටක් Tamange කටින් නිකුත් කරපු අහක දාපු කෙළපිටක් වගේ තමයි කල්කන්නේ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියේ මූල තැන දීලා කටයුතු කරනවා. මේක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. අපි එහෙමනම් මේ යන්නේ අඳුර අගහදේ අඳුර යතපත ගාමින් යන ගමන. මේක වෙනස් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් කරන උතුම් සම්බුද්ධ පූජාවක් අද මේ බෝධි පූජාව. මේකයි අපි සඳහන් කරේ ප්‍රතිපත්ති බෝධි පූජාවත් එක්ක මේක කරන්නේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා මේ වෙනකොට අටාසංක කල්ප ලක්ෂයක් තමයි පාරමී පුරලා තියෙන්නේ. එතකොට වාක් ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන ඔය වගේ තියෙනවා බෝසත්වරුන්ගේ ගමන් මගේ අවස්ථා. එතකොට පුණ්‍ය ශක්තියෙන් පමණයි අටාසංක කල්ප ලක්ෂයක් වසවර්ති මාරයා ඉදිරියෙන් ඉන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ කුසල ශක්තිය සාරා සංකල්ප ලක්ෂයක් මේ මාර්ගයේ තේරුම් ගන්න බැරි වුණා. මේ කුසලය පුණ්‍ය ශක්තිය වඩා බලවත් කියලා එකයි අර බුදුරජාණන් වහන්සේ සිද්ධාත් බෝසත්ත්වයන් වහන්සේ හමුවට ආවේ. නමුත් මේ සොලසා සංකල්ප ලක්ෂය පාරමී පුරපු මෛත්‍රී බෝධිසත්ව පාරමී ශක්තිය ඉදිරිපත් වුණාම වසවත්ති මාර්යා ඒකට දණින් වැද වැටිලා ඉතුම් වූ සාසන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උදව් දෙනවා. ඒක නිසා මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ පාරමී ශක්තිය. ඊයේ අපි දැක්කා මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට ඒ දියසෙන් ශක්තිය මේ ලෝකයට ක්‍රියාත්මක කරන්නට කියලා ඇරයුම් කරපු කතරගම කිරිවේරේ මහසෙන් දෙවියන්. මේ මහසෙන් දෙවියන් කියලා කියන්නේ එතකොට සෝවාන් මාර්ගයේ ඵල දෙවි කෙනෙක්. ඇතැම් විට බුදු බව ලබන්නත් පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අනිත් දෙවියෝ සඳහන් කරනවා අර දියසෙන් ශක්තිය පැහැදිලි කරන චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ අනාවැකි සඳහන් කරන පුස්කොළ පොතේ තියෙන්නේ 8000කට කඳුරක චිත්තගුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු දෙවිනුවර දෙවි. දෙවිනුවර දෙවි කියන්නේ උපුල්වන් දෙවියෝ. එතකොට හිරු නුවර දෙවි. එතකොට දැන් මෙතන හිරු නුවර දෙවි කියන්නේ දැන් අපි මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්නේ ඊයේ හිරු මාධ්‍ය ජාලයෙන් තමයි කතරගම කිරිවේරේ ඒ පූජාවල් සියල්ලම ඔය මාධ්‍යෙන් දකින්න ඇති රූපවාහිනී Facebook වලත් ඒක ප්‍රචාර වුණා. හිරු මාධ්‍යෙන් තමයි ඒක ප්‍රචාර කරේ. හිරු කියන්නේ මොකක්ද? සූර්යයාට කියන නම. එතකොට හිරු නුවර දෙවි කියන්නේ මේක කවුරුවත් දන්නේ නැහැ. හිරු කියලා කියන්නේ සූර්යයා. එතන සූර්යයා නුවර දෙවි කියන්නේ කාටද මේ සමන් දෙවියන්? මොකද ඔයගොල්ලෝ සූර්යයා ගේ සේවාව ඉඳ සේවාව බලන්න යන්නේ කොහෙද? සමන් දේවා සමන්දේය ඉන්න තැනට ශ්‍රීපාදස්ථානට ගිහින් තමයි ඒක බලන්නේ. අන්න ඒ නිසා හිරු නුවර දෙවි කියන්නේ එතකොට මේ සමන් දෙවියන්ගේ අඩවිය සමන් දෙවියෝ. එතකොට කතරගම මහසෙන් දෙවි. ඔයගෙ තමයි දෙවිවරු තුන් දෙනාගෙන සතහන් කරලා තියෙන්නේ.
ඔන්නෝක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අගට තියෙනවා දියසෙන් නමින් නම් වේ කියලා නෙමෙයි තියන්නේ දියසෙන් කුමරු බුදු වෙන නමින් නම් වේ කියලායි. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. දියසෙන් කියන නම මේ හැම දෙනාම ලෞකික වෙන හැම දෙනාම පස්පව දසකුසල් කරන්නයි භාවිතා කරලා ඒ නම පාච්චාර කරලා දාලා තියෙන්නේ. ඒ නමින් ඉදිරිපත් වුණොත් ඊළඟට අකුසල් වෙනවා. මොකද සතර කුසල් කරපු අය වුණත් කියන්න පුළුවන් අනේ අර දියසෙන් කියලා කෙනෙක් හිටියේ කියලා නිකන් කටේ මුරුවටවත් කියවුණොත් අකුසලයක් වෙනවා. අන්න ඒක නිසා තමයි මේ දියසෙන් නම් භාවිතා නොකරන්නේ. එනම් බුදුහිර නමින් නම් වේ කියන්නේ ඒකයි. බුදුහිර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වීරත්වය. බුදුරජාණන් වහන්සේගේ වීරත්වය කොහොමද සංසාර ගතව සියලු පාපයන්ගෙන් වළකිනවා කුසල් දහම් වඩනවා. කුසලයේ බලයෙන් පාරමී ශක්තිය දස කුසල් බලයෙන් දස පාරමිතා දස උපාරමිතා දස පරමත්ත පාරමිතා කියන සමතිස් පාරමිතා බලය කැටි කරගෙන තියෙන සත්‍තිස් බෝධිපාසික ධර්ම එකතු කරගෙන. මෙන්න මේ සත්‍තිස් බෝධිපාසික ධර්ම 37ක්. මේකට තමයි කියන්නේ ප්‍රතිපත්ති බෝධි පූජා සංසාරගතව අවුරුදු 16ක් තිස්සේ කරපු බෝධිපාක්ෂික ධර්ම ශක්තියේ බලයේ සීල සමාධි ප්‍රඥා සාසනික ශක්තිය ගැන සිහිපත් කරලා තමයි මේ හඳුන්තුරු 16ක් පත්තු කරේ. ඒ සුවඳ పూర్වණින් නිකුත් වෙන සුවඳ වගේ නෙමෙයි මේ සොරසා සංඝ කල්පලක්ෂ අපේ පාරමී ධර්ම බලයෙන් නිකුත් වෙන සිල් සුවඳ අර අකනිකා බ්‍රහ්ම ලෝකයක් එහා ගමන් කරනවා. එහෙනම් ඒ අවබෝධය ඇතුව මේ සම්බුද්ධ සාසන ප්‍රතිපත්තිය අද මේ සිද්ධ වෙන්නේ ආමිස බෝධි පූජා ප්‍රතිපත්ති බෝධි පූජා දෙක. ආමිස බෝධි පූජාවත් මේ ස්ථානයේ අනිත් සියලුම තැන් වලට වඩා උසස් විදිහට කරනවා. මොකද ආමිස බෝධි පූජාවෙන් කිසිම විදිහකට කිසිම ආකාරකින් කිසිම මොහොතක ලෞකික දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අනිත් හැමතැනම ආමිස බෝධි පූජා කරන් ලෞකික දේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මෙතෙක් බුදු වෙච්ච 28 බුදුරජාණන් වහන්සේලාට උතුම් සම්බුද්ධ පූජාවක් හැටියට මේ බෝධි පූජා කරන්න පුළුවන් ඒ බුදුවරු 28 දෙනාගේ බලාපොරොත්තු ඒකායන බලාපොරොත්තු ආරම්භ කරගෙන මේ ස්ථානයේ බෝධි පූජා සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි පහන් 28ක් දැල්ුවේ. පහන් 28ක් දැල්වලා ඊළඟට මුලින්ම පහනක් දැල්වුවා. ඒ පහන දැල්ුවේ කොහොමද මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු කෙනෙක් හම් වෙන්න කලින් මෑණියන්ගෙන් උගන්වන ලබා ගන්න අවස්ථාවේදී ඒ අවස්ථාවේ තමයි පහනක් දැල්ුවේ. එන්නේ පහන තමයි මුලින්ම පහනක් බෝධිගාව දැල්වලා තිබුණේ ඔයගොල්ලෝ එනකොට. ඒ ගිලන් පස බුද්ධ පූජාවත් එක්ක ඒ පහන බුදු කෙනෙක්ගේ නෙමෙයි මෑණියන් දීපු ශක්තිය බලයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ආරම්භක අවස්ථාවේ චිත්ත ශක්තිය ඇතුළත පහන. ඊළඟ පහන් 28ක් දැල්ුවේ මේ ලංකාවේ මිනිස්සු අහලා තියෙනවා දැකලා තියෙනවා දැන් භාවිතා කරන 28 බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේලා 28 වෙනුවෙන් තමයි මේ පහන් 28ක් දැල්ුවේ. ඊළඟට මේ මෛත්‍රී බුද්ධ සාසනේ පාරමී ශක්තිය ආරම්භ කරගෙන ලෞකික සියලුම දේවල් අතහැරලා දාලා සම්බුද්ධ සාසන ප්‍රතිපත්තියේ හොඳයි සපයි ප්‍රීතයි කියලා තනියෙන් ඉන්න අවස්ථාවේ ඉන්න සිද්ධ වුණා තනියෙන් ඉඳලා ඒ විදිහට කටයුතු කරන යසෝදරා වගේ එතකොට ඒ විදිහට ඒ 29 වෙනි පහන දල්වලා මේ 29 වෙනි පහන තියෙන්නේ එතකොට ඒ පහන එහෙමනම් මෛත්‍රී බුස්තාන් වහන්සේට වගේම එහෙමනම් ඒ සඳහා අත්දැව දෙන උදව් උපකාර කරන මේ ලෞකික සියල්ලම අතහැරලා දාලා සියලුම දෙනාගේ තාමින් පීඩන ඒ වගේම ගැරහිලි ඒ විතරක් නැහැ සමච්චල් කිරීම පාච්චල් කිරීම මේ වගේ දේවල් මරණයක් වුණාම කිසිම කෙනෙක් නැතුව තමන් තනියෙන් මලකන්න ළඟ ඉන්නවා කියන්නේ මෘත ශරීරය ළඟ ඉන්නවා කියන කයක් එළිවෙනකන් ලොකුම පහත් වැඩක්. ඒ කියන්නේ සමාජයේ ගොඩාක් තමන්ට කලකිරීම ඇති ළන්නේ මෙච්චර කරලත් මේවා ගෙලෙනවා නේද කියලා. ඒ සියල්ල විඳ දරාගෙන හිටපු ඒ ශක්තිය බලය තමයි එතකොට 29 වෙනි බුද්ධ ශක්තිය ආලෝකය ගොඩනගන්න අර 25 28ක් දැන් මේ 28ම දැන් ඉවරයි. එහෙමනම් ඒ පහන ඒ බෝධීන් වහන්සේ අභිසින් දල්ව පහන ගෙනී තියන්න ඒ අවස්ථාව එතකොට උදාගින්නේ දැනට. එහෙමනම් මුල මැදාග තුන් තැන් වීම යහපත් කරගෙන යන උතුම් සම්බුද්ධ පූජාවක්. ඒක නිසා මේ බෝධි පූජාව නැවත කිසිම තැනක කිසිම කෙනෙකුට කරන්නත් බෑ. නැවත මටවත් මීටව මේ පස්සේ දවසක් කරන්න බෑ. යම් කිසි තීරණයක් ගත්තාම ඒ දිනේදී ඒක කරනවා මිසක පස්සේ කරනවා කියලා ප්‍රමාණ කරන්න බෑ. මේ ලෞකික කටයුතු ගත කරන ලෞකික කටයුතු කරන ලෞකික ජීවිත ගත කරන අයගේ ස්වභාවය තමයි ඕක දැන් කරන්නේ පා හෙට කරමු පස්සේ කරමු අරය මේකට අකමැති ඒ වගේ මේ ලෝකේ අනිත්‍ය දිහා බලලා මේ වැඩ කරන්න බෑ. තමන් පාරමී පිරුවන මේ පාරමී ශක්තිය තමන් යන ගමන යනවා ඒකට එකතු වෙන්න කුසලයක් තියෙන එකතු වෙයි එහෙම බැරි අය එකතු වෙන්න කරගන්න බලෙන් හදන්නේ මේ මෛත්‍රී බුද්ධ සාසනය. ඒ මොඩ තම කරේ ගෞතම බුද්ධ සාසනය දෙව්දත්තරත් පැවිදි කරලා තියාගෙන ඒ වගේම ආනන්ද හාමුදුරුව කෙරුවයි කියලා නොයෙකුත් පහත් වැඩ වලට යමුනා. ඒ වගේ දේවල් මේ මෛත්‍රී බුද්ධ සාසනය නෑ. ඒ නිසා මං සියලුම දෙනාගේ ඉල්ලීමක් කරන්න ඕනේ මෛත්‍රී බුද්ධ සාසනය නිවන් දකින්න කියලා
ප්‍රමාද කරන්න එපා මේ ගෞතම බුද්ධ ශාසනය වගේ ලේසි පහසු නැහැ මෛත්‍රී බුද්ධ ශාසනය හරිම අමාරු දෙයක් ඒ නිසා ඒ අමාරු දෙයට යන්න එපා මේ ළඟ තියෙන දේ ආරක්ෂා කරගෙන Tamanට ලේසියෙන් පහසුවෙන් ලැබිච්ච දේ ප්‍රයෝජන ගන්න එහෙමනම් මේ ඇති වෙන කරදරකාරී තත්ත්වේ වේසල නතර කරගන්න ඔබ සෑම දිනම මේ බෞද්ධ රටේ ජීවත් වෙන්නේ ආගම් ભેදයක් හිතන්න එපා ಜಾති ભેදයක් හිතන්න එපා මනුස්සයෙක් හැටියට තවත් සතෙකුට දුකක් දීලා ආහාර වේල ගත්තොත් ඕනම ආගමිකේ කොම් ඕනම ජාතිකේ ඒ පුතිලට දුන්නේ ලැබෙනවා ඒ කියන්නේ Taman කරපු අකුසල විපාකයක සතාට දීපු දුක Tamanට විඳින්න වෙනවා ඒ නිසා ලෙඩ දුක් වලින් වැළකීලා ඉන්න නම් සත්ව හිංසාවට සතුන්ට ජීවත් වෙන ජීවීන්ට කරදර කරන්නේ නැතුව ජීවත් වෙන්න බලන්න ඒ වගේම ඔය ඩෙන්ගු මතුරුව මර්ධනය කරන්න කියලා ඒ වගේ අර ජීවත් වෙන්න පුළුවන් පසුවීම නැති කරන්න ඊළඟට බෙහෙත් ගන්න ඔය වගේ දේවල් නෙමෙයි බුද්ධ සාධනිතේ චේතනාව වික්ටරේ කම්මං වදායි මෛත්‍රී සාධක චේතනාවක් ඇති කරගන්න එතකොට ඩෙන්ගු මතුරුව කොච්චර හිටියත් තමාතුල මෛත්‍රී තියෙනවා නම් මෛත්‍රී බලයෙන් අර කරදර පීඩා කරන සතර අපාය කට්ටිය ඇස් වෙනවා ඒ වගේ මේ අය කරදර කරත් ඒ විසගතිය තමන්ගේ ශරීරයට සම්බන්ධ වෙච්ච හැටි ඒක තමන්ට සුවපත් භාවයක් ඇති කරන ශක්තියක් බලයක් බවට පරිවර්තනය වෙනවා මේක තමයි බුද්ධ ශාසනයේ තියෙන අනන්ත අප්‍රමාණ මීරි බව ඒ වගේම හැකියාව ඒ වගේම ඕනම දෙයක් කිරීමේ හැකියාව එතකොට ඒක නිසා බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අවතීර්ණව කටයුතු කරන්න මේ කාරණා ටික මුලින්ම බෞද්ධ කියන සිංහල බෞද්ධ කියන ජනතාව යොමු ක්‍රියාත්මක කරන්න යොමු වෙන්න ඒ ඊළඟට අනිත් සියලුම දෙනාටත් මිනිස්සු හැටියට ඒ සියලුම මිනිස්සුන්ට මේක හොඳයි සියලුම මිනිස්සු ලෙඩ වෙන හේතු වෙන දේවල් වලින් වළකින්න ඕන මත්තර මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා ක්‍රිස්තියානි මුස්ලිම් දමිල ඒ වගේම සිංහල බෞද්ධ ඔය කිසිම කෙනෙක් ඒක භාවිතා කරොත් උසස් මනස මොට වෙනවා උසස් මනසින් Tamanට සැකසේ ජීවත් වෙන්න බැරි වෙනවා ඒ නිසා පංචශීල ප්‍රතිපත්ති අනුගමනය කරන්න පංචශීල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නයි නායකෝ බවට පත් කරගන්න මේ ඉදිරියට රටේ ඡන්දය ඉල්ලගෙන ආවට ඒ කිසිම කෙනෙකුට ඒකල බාධාවක් දාලා මේ බෞද්ධත්වයේ බෞද්ධ ප්‍රතිපත්තිය දන්නේ නැත්නම් දැනගෙනත් දන්නේ නැති මොඩිය වගේ ඉන්නවනම් ඒ මොඩිය වගේ ඉන්න අය නායකත්වෙට ගන්න එපා ඒක නිසා රටේ සෞභාග්‍ය සම්පන්න කරන්න නම් බුදුහාමුදුරන් කියවපු බුද්ධ ශාසනයේ පවතින වචනයක් සෞභාග්‍ය කියන්නේ ශ්‍රී භාග්‍ය කියන්නේ නවලුත්‍රා ශ්‍රී සදහම් මාර්ගේ පෙන්වා දීමේ හැකියාව ඒ මාර්ගයේ පෙන්වලා තියෙනවා මේ මාර්ගයේ නිවිලා තියෙන සෞභාග්‍ය සම්පන්න බව තමයි ඒ ශ්‍රී භාග්‍ය කියන්නේ කාම භාග්‍ය කියන්නේ මේ කාම ලෝකේ සැපසේ ජීවත් වෙන අන්තිරිසන් සත්තුන්ට වඩා දෙවියන්ට රත්නට වඩා මිනිස්සුන්ට පුළුවන් කාම ලෝකේ සැපසේ ජීවත් වෙන්න මේ ක්‍රමයේද බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා මේ ක්‍රමයේ අනුගමනය කළොත් දෙවියන් අදහන අයට උනත් ක්‍රිස්තියානි ආගමේ අයට උනත් මුස්ලිම් ආගමේ අයට උනත් මේ ප්‍රතිපත්ති අනුගමනය කරොත් කාමසප් වෙදින්න ඉතා ඉහළින් පුළුවන් මේ මෑතදී මාස කිහිපයකට කලින් මුස්ලිම් තරුණිය විවාහ වුණා ඒ මුස්ලිම් මනුස්සයෙක් තරුණියක පියාමට කතා කරලා කිව්වා මම ඒ ගමේ දරුවට ආශිර්වාද කළේ කොහොමද විවාහ වෙන්නේ දරුව බලාපොරොත්තු වෙයි පවුලේ කෙනෙක් බලාපොරොත්තු වෙයි ගමක් හදන්න දරුව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වා එතන ගමක් හදන්න දරුව ලැබෙනවා කියන්නේ දරුව 100ක් 200ක් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ මෙතන වරක් තියෙන මුස්ලිම් පිරිස වැඩි වෙන එක මේ දමින පිරිස වැඩි වුණා සිංහල බෞද්ධ පිරිස අඩු වුණා ඕකට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සැප ලැබෙන මාර්ගය පැහැදිලි කරලා දුන්නා මේක අනුගමනය කරන්න ඕනේ අනුගමනය කරනකොට සැපසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා තවත් ආගම කියලා අරක් තෙත්තම් කරන්නේ අනිත් අය පහත් කරන්නේ අපි සියලුම දෙනා උසස් මිනිස්සු විදියට සෑම දිනම සමගියෙන් එකමුතුව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා ඒක නිසා නායකයන් බවට පත් වෙන සියලුම දෙනා ඊළඟ ආත්මයක දුකක් ඇති වෙන විදිහට කටයුතු කරන්න එපා. දැන් ජීවත් වෙන මැති අමුතුරුන්ට පාරමිතෝ කියන්නේ ජනාධිපති අගවිතී ඒ වගේ සෑම දෙනාටම කියන්නේ තමන් ඉස්සෙල්ලා මේ බෞද්ධ රටේ බෞද්ධ ප්‍රතිපත්තියට අනුගත වෙන්න පංචශීල ප්‍රතිපත්තිය කඩන්න තුන් ජීවත් වෙන්න අනුන්ගේකට කඩන තත්ත්වයට පත් කරවන්න එපා. අනුන් දේවට අනුබල දෙන්න එපා. රට තුල තමන්ගේ පිරිස තමන්ගේ තමන්ට ඡන්දදායක කියන්නේ තමන්ට ඒ தත්වයට එන්න උදව් කරපු අය. ඒ අය වුණත් අනේ මත්වතුර බීලා එහෙම නැත්නම් පස්පව දසා කුසල් කරලා දුකටපත් වුණ තීලගාත්ම තිරිසන් සතෙක් වුණොත් සතරපාගත වුණත් අනේ Taman එක හිටපු අයනේ දුකටපත් වෙන්නේ. ඒගොල්ලෝ ඒ தත්වයටපත් වුණාම ඊළඟාත්ම Tamanට එකතු වෙන්න කෙනෙක් නැති වෙනවා Taman තනි වෙනවානේ. මේක හිතන්න නායකෝ. පාලකෝ මේක හිතන්න. මහා සංඝරත්නිය තේ විදිහට හිතන ප්‍රතිපත්ති සාධනික ශක්තිය. ඔය ජීවමාන බුදුරජාණන් වහන්සේලා පෙන්වන දීපු ශාසන ශක්තිය අරමුණු කරගෙන කටයුතු කරන්නේ නම් අපි මේ උතුම් සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තිය බලන අද ඊයේ වෙසක් පුර පතරසක පොහොය දවසේ අඳින නීතිය විනාඩියක්වත් ක්‍රියාත්මකුනේ නැහැ. නමුත් මේ විශාල මිනිස් පිරිසක් කරදර බාධක කරන කාලෙදිත් අඳින නීතිය ක්‍රියාත්මකුනේ නැහැ. නමුත් ඩෙංගු ඊළඟට කොරෝනා වලට බයෙන් අඳින නීතිය
ක්‍රියාත්මක වුණා මුළු වෙසක් පොය දවසේම මීට කලින් වසරක. එතකොට බලන්න ඊට වඩා භයානක තත්ත්වයක් මේකම නැතුනේ. මොකද මේ පණ තියෙන මිනිස්සු. එතකොට ඒ තත්ත්වෙ තිබිලත් ඇද මේක ක්‍රියාත්මක වුණ නැහැ කියන බීඑස්එම් වලේ ක්‍රියාත්මකයිද. ඒ වගේම බලන්න මිත්‍යා දෘෂ්ටියට කියන නායකයන් දුකටපත් වෙනවා. ඔය නොයෙකුත් කෝවිල් වලට, දේවාල වලට, යంత్ర මන්ත්‍ර ගුරුකන් වලට මේ වට ගිය නායකයන් දුකටපත් වෙනවා. මේ ඒ අයට අපි ඉල්ලීම් කළා එයාට මේ පණිවිඩ දුන්න ඒගොල්ලෝ ඒවා සැලකුවේ නැහැ, ගණන් ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ දේවදත්තට කිව්වා එදා මේ විදිහට කරොත් දුක් ඇති වෙනවා, ඒක නිසා ඔක් කරන්න එපා කියලා. නමුත් සංසාරගත පුරුද්ද තමන් මුල් කරගෙන ආපු ක්‍රමය, තමන්ගේ කර්ම ශක්තිය, ඒ නිසා වළක්වන්න බැරුණා. ඒක නිසා අපි අදිෂ්ඨාන කරමු මේ සෑම දිනම කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ට ලැබෙන සම්පත් අහිමි කරගන්න. ඒක නිසා සෑම දිනාගේ මේ ලෞකික සිත්වල තියෙන තෘෂ්ණාව ඒක අපේ සිත්වලින් ඒක අවබෝධ කරගත්ත ලෞකික සිත්වල ඒ තත්ත්වේ තියෙනවා. ඒක නිසා නමුත් ඒ වගේ දුකට පත් වෙන වැඩ කරන්නේ මෝඩකම නිසා. ඒ නිසා අපේ උතුම් සම්මුද සාතුන් ප්‍රතිපත්තිය සමාජගත කර ලංකාවේ සාතුන් ප්‍රතිපත්තිය ආරක්ෂා කරලා ලෝකෙටම සහනය දෙන්න වැඩ පිළිලක් ක්‍රියාත්මක කිරීම තමයි අද මේ ආරම්භ වන්නේ. එහෙමනම් ඊයේ 15 වෙනිදා අපි මේ සඳහන් කරා මේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් වෙසක් පුන් දවසේ මේ ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ ශාසන ධර්මයේ එකතු කරගෙන ශාසන ධර්මයට එකතු වෙලා තියෙන මිත්‍යා දෘෂ්ටික ටික අතහැර දාපු දවස. 15 කියලා කියන්නේ පහ කරන ලෝකේ පහ කළ යුතු කොටසක් කියනවා. ඒ ලෝකේ පහ කළ යුතු කොටස. එතකොට ත්‍රිපිටකය අරගෙන යන එක වඩා සිත කය වචනය සීල සමාධි ප්‍රඥාව ඔස්සේ දියුණු කරගෙන යන බුදුහාඳුරෝ පෙන්නලා දීපෝ ආර්ය අෂ්ටාංග මාර්ගය ඔස්සේ ගමන් කරන අර සත්‍ය විසුද්ධිය ඒ වගේම සත්පාරි ධනිය පෝෂණය කරමින් යන ගමනේදී බුදුන් දකින්න පුළුවන්, ධම්ම දකින්න පුළුවන්, සාමයේ දකින්න පුළුවන්. ඒ නිසා ඒ අනුව කටයුතු කරමු. එහෙම කටයුතු කරලා අපි පැහැදිලි පිළිසිඳු ධම්ම මඟක් ලෝකයට ලබා දෙමු. අපි පින්පව් කරමින් සතර ගමන යනවට වඩා ලෞතර බුදුරජාන් වහන්සේලා කියපු විදිහට සියලු පාපයන්ගෙන් වැළකීලා කුසල් දහම් කරමින් සතර ගමනක් ආරම්භ කරමු. සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා. එතකොට පුළුවන් වෙනවා සතිස්ත පරිවෝ දපණං ඒ තම බුද්ධං සාතන බුදුරජාන් වහන්සේගේ අනුසාතනෙ ක්‍රියාත්මක කරන්න උසස් මිනිසෙක් විදිහට ඒ අනුව කටයුතු කරලා ජීවිත ආලෝකමත් කරගනු. මේ උතුම් දහම් පණිවිඩය දෙන අතරම හෙට දිනේදී මේ ප්‍රදේශයේ ඒ වගේම කරඳන පියාගේ නිජ භූමිය කරඳන ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ අපිට ගුරු මේ ලෞකිකත්වයේ උනත් ගුරුවරු හැටියට හිටපු දෙදෙනෙක්ගේ ඥාතියෙන් සම්බන්ධව කරන උතුම් පුණ්‍ය කර්මයකට පින් අනුමෝදන් කිරීමේ වැඩකට කුසල ශක්තිය එකතු කරලා කරපු දහම් පත්‍රිකා නොමිලේ බෙදා හරින්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ අයට ඒ අයගේ ඉල්ලීම මත ඒ අයට දහම් පත්‍රිකා ලබා දෙනවා. මින් ඉදිරියේදී ලංකාවේ ඕනම කෙනෙකුට මේ ධර්ම දානයට අවස්ථාව තියෙන අපේ ආයතනලා තමන්ගේ මුදල් වියදම් කරන්න වෙන්නේ නැහැ. ඒ විදිහ ධර්ම දානය ප්‍රචාර කරන ධර්ම ප්‍රචාරය කරන දායකත්ව ලබා දෙන්න පුළුවන්. ඒකට තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කියන කෙන ධනය අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදිව ධර්ම දානය කරොත් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය සිව්පස්ය නොමිලේ ලැබෙනවා. ඒවල රුපියල් සපයා ගන්න පුළුවන් ලේසියෙන් පහසුයි. අද ධර්ම දානය වැරදි විදිහට කරන්නේ ඒක නිසා සිව්පස්ය හොයාගන්න අමාරු වෙලා තියෙනවා. ලෝකයේ සැප විඳිනවා කියලා භාවිතා කරන සම්පත් ලංකාවට ලබා ගන්න අමාරු වෙලා තියෙනවා. මේ බුද්ධ ශාසනය සතු ධර්ම දානය බුදුහාමුදුරුවෝ කියපු විදිහට දෙන්නේ නැති නිසා. ඒ නිසා එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේලාගේ බලාපොරොත්තු පරිදිම ධර්ම ප්‍රචාරය කරන්න, ධර්ම දානය කරන්න, ධර්ම දානය සිද්ධ කරන්න, සම්ප්‍ය දානං ධර්ම දානං විනාති කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. සියලු දානයෙන් දුන්නට වඩා උසස් ප්‍රතිඵලතුන් ලෝකෙම ලබා ගන්න පුළුවන් ධර්ම දානයෙන් ඒ මොන ධර්ම දානයෙන්ද නවලෝතරා සිසත් ධර්මයට මනස යොමු කරලා ඒ මනස චිත්ත ශක්තිය නවලෝතරා බුදු මඟ ඔස්සේ ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න ඕනේ. ඒ කරනකොට අපි වගේ ඒ ප්‍රතිපත්ති මාර්ගය තුළ ඉඳලා බල කියන්න ඕනේ. එහෙමනම් ඒ ප්‍රතිපත්ති මාර්ගය තුළ ඉඳගෙන ධර්මයේ දේශනා කරන දහම් පණිවිඩ නිකුත් කරන ස්ථානයක් හැටියට මෙමෙ ස්ථානයේ උතුම් සම්බුද්ධ සාසන ප්‍රතිපත්තිය උතුම් වැඩපිළිවෙල ආරම්භක දිනයක් හැටියට අද දිනේ අලුත් වැඩපිළිවෙල ආරම්භ කරන්න අද 16 වෙනිදා 16 සංකල්ප ලක්ෂ්‍ය පිරූ පාරමී ශක්තියේ බලයෙන් මේ ගෞතම බුද්ධ සාසනයේ කාලය ඒ වගේම ගෞතම බුද්ධ සාසනයේ පවතින මේ ලංකා ධර්මයේ තලය සුරක්ෂිත කරමු. ලංකා ධර්මයේ තලයේ නායකයින් පාලකයන් ජනතාවට සැපවත් කාලවකවානුවක් උදා කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ටික නිසියාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරමු. ඒ කිසිම දෙයකට අපිට බලාපොරොත්තුවක් නැහැ.
මේ සියල්ල කරන්නේ අර පුනරාවර්තන වියදම් වගේ රජයක් භාවිතා කරන අපිට බලාපොරොත්තුවක් නැතුව මේව කොච්චර කරත් මේ ගිය පහදන් අපිට හිඟයක් පාඩුවක් ඇති වෙන්නේ පිරු සංසාරගත පාරමී ශක්තිය සිද්ධ වෙන දෙයක් ඒ නිසා බොහෝ දෙනෙකුට කරන්න බැරි දේවල් කරලා තියෙනවා කරන්නත් පුළුවන් එහෙමනම් කරන්න පුළුවන් පසුවිම ඇති දැනට පිරිස එකතු වෙන්නයි ඕනේ එකතු වෙන එක වළක්වාලමින් යන රැල්ලක් කියන ඒ රැල්ලෙන් බේරිලා උතුම් සාසන ධර්මයට යොමු වෙලා අපගේ මේ පණිවිඩ දෙන අප සියලු දෙනායක එකතු වෙලා උතුම් සැනසීම උදා කරගන්නට කටයුතු කරන්නට කියන ආරාධනය සෑම දිනාටම යොමු කරනවා ලෝකවාසී සමස්ත තුන් ලෝකවාසීම සමස්ත පාරමී කුසල් බලයක් ඇති සියලුම සත්ත්වින්ට ඒ අදිස්ථාන ශක්තිය යොමු කරනවා එහෙනම් උතුම් සම්බුද්ධ පූජා කියන සාදු කියන ගාථා ගණසාරප්පදිත්තේන දීපේන තමදං සිනා දීපේන තමදං දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුතං අදිවාසේතු නොබන්තේ පානියම් පරිකප්පිතං අනුකම්පාම උපාදාය පතිගන් හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ ගිනාන පච්චයං අනුකම්පාම උපාදාය පතිගන් හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ පානියම් පරිකප්පිතං අනුකම්පාම උපාදාය පතිගන් හාතු මුත්තමං සම්බං සද්දාය පූජිතං උකම්පං උපාදාය පතිගන්හාතු වර්ණන්ද ගුණෝපේතං ඒතං කුසුම සන්තසීං පූජයාමි මුනින්දස්ස සිරිපාද සර්වරුයි සුගති කාය වදනං සුගන්ධිනා අංගන්දේන පූජයාමි තථාගත සත් 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 කායේන වාචා චිත්තේන අමාදේන මයාකතං අච්ඡයං කම මේ බන්දේ විපඤ්ඤා තථාගත කායේන වාචා චිත්තේන අමාදේන මයාකතං අච්ඡයං කම මේ බන්දේ සන්දිට්ඨිකා කාලිත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ පටිපන්නය නොත්තර මිනා කුසල කම්මේන සත්තං සමාගමෝ හොතු යාව නිබ්බානපත්තියා සෑම දේම ඉෂ්ට සිද්ධ කරලා අපි අන්තිමට ප්‍රාර්ථනා කරේ එමිනා කුසල කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ වතු යාව නිබ්බානපත්තියා තමන්ට වඩා කුසලයෙන් අඩු අය ඇසුරු නොකර තමන්ට වඩා පුණ්‍ය ශක්තියෙන් අඩු අය ඇසුරු නොකර ඒ කියන්නේ පාපයට විද්‍යා දෘෂ්ටි අකුසලයෙන් දුම ඇසුරු නොකර සංසාර ගමනේදී තමන් හා සමානව තමන්ට වඩා උසස් කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය ඇති අයම ආශ්‍රය කිරීමට ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරේ. එහෙමනම් අද පටන් ඒ ප්‍රාර්ථනාව ක්‍රියාත්මක කරනවා. මේ ස්ථානට එන සියලුම දෙනා දැනගත යුතුයි ජනාධිපති අගමැති පවා මේ ස්ථානයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කරලා මේ ස්ථානයෙන් ලැබෙන ආශිර්වාද ලබා ගන්න. එහෙම නැතුව මේ ස්ථානයෙන් ආශිර්වාද කරන්න කාටවත් බැහැ. මොකද බුදුරජාණන් වහන්සේටත් එක් කරන්න බැර වුණා. දෙව්දත් කරගත්ත දෙයට විපාක දෙව්දත් ලැබුවා. බුදුහාමුදුරුවෝ තමන්ගේ ඥාතියෙක් කියලා තමන්ගේ නැගණිය බුදුහාමුදුරුවන්ට ගිහි කාලෙදි දුන්නා කියලා බේරගන්න බැර වුණා. ඒක නිසා මේ ඊට වඩා ගැඹුරින් මේ තත්ත්වේ ක්‍රියාත්මක වෙන මෛත්‍රී බුද්ධ සාතන පාරමී බලයෙන්මට. ඒ නිසා මේ මෛත්‍රී බුද්ධ සාතනේ එහෙනම් යෙවිගිය දවස 15 වෙනිදා එනකන් මේ ලෞකිකත්වය අර තිබුණ කරගෙන ලෞකිකත්වය බැඳිලා අපි කටයුතු කළා. ඒ බැඳීම ඉවරයි දැන් ඊයේ අද අලුත් ගමන අලුත් ගමනක් ආරම්භ වුණේ ඒ අලුත් ගමන අතීතේ ඉඳන් ආපු ගමන මේ කිරියල්ලට ආවට පස්සේ ඇති වෙච්ච දුක් සහිත තත්ත්වය නිසා තමයි ওই බැඳීම් ටික ඇති වුණේ ඊළඟට ඒක නිසා ඒ ගමන් මගේ අවසාන දිනේ තමයි ඊයේ දිනේ ඊයෙන් ඒ දවස ඉවර කළා
සම්බුද්ධ සාසන ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කරන්න ඕනේ. ඒක නොදැන කටයුතු කරනවා නම් කෙනෙක් මේ අපි නිකුත් කරලා තියෙන දහම් පණිවිඩමකින් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් අපි සඳහන් කරන්න ඕනේ. බුද්ධ චීවරයක් දරාගෙන හිටියා. ඒ වගේ දෙයක් මේ කතරගම පුරවරයේ සිද්ධ වෙච්ච නිසා කියන්නේ මීට කලින් බුද්ධ චීවරයක් දරාගෙන හිටියත් අපි මේ ගෙනියන සාසන ප්‍රතිපත්තිය ගැන නිවැරදි දැනීමක් අවබෝධයක් නැත්නම්, ඒ කියන්නේ විචිකිච්ඡාවෙන් යුක්ත නම්, සැකයෙන් යුක්ත නම්, එහෙම කටයුතු කරනවා නම් ඒ අයත් අපි එකතු වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විචිකිච්ඡාව නැති තැන තමයි සෝවාන් මාර්ගයේ එක ලක්ෂණය. ආමච්ඡන්ද විචිකිච්ඡා සීලපද පරාමයි. ඒතර සෝවාන් මාර්ගයටත් නොවිච්ච කෙනා තමයි බාලය කියන්නේ. එමනම් අපි මේ තරම් කැපවීමෙන් මේ සාතන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනකොට ඒ ගැන සැකපහල කරනවා නම් වෙනත් කෙනෙක් කියපු වචනයකට අවුරුදු ගානක් කරපු වැඩ ටික ගැන අතහැරලා දානවා. ඉක්ක ඉතින් ලෞකික ආසාවක් තියෙනවා. ලෞකික ආසාවට යොමු වෙන්නේ නැහැ. මාර්ගඵලලාභී කෙනෙක්. ඒතර මාර්ගඵලලාභී අට දෙනාගේ එක්කෙනෙක් තමයි සුපටිපන්න ගාථාව සඳහන් කරන්නේ. උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ওই විදිහට ගුණ තියෙනවා. අනිත් ලෞකිකත්වයේ ඉන්නේ සියලුම දෙනා මඩේට උප ඉන්න වගේ. හොල්ලගේ එන පැත්තට වැදෙනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් මින් ඉදිරියට තුන් බුදු වන්දනාව හරියට කරගෙන ආවම ප්‍රතිපත්ති ශාසනයට අනුව තුන් බුදු වන්දනාව අද ඉඳලා කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව ධර්මයට අනුව කටයුතු කරනවා. ඊළඟට මේ වැඩපිළිවෙල මේ සමාජගත කරන්නේ අම්මා තාත්තා දෙන්නට කුසල් පිණිස. ජීවත්ව ඉන්න කාලේ සමාජගත කරන්න බලාපොරොත්තුවක් තිබුණත් වටේ පිටාවේ ඉන්න ලංකාවේ අනිකුත් ජනී ජනයා ඒකට කැමැත්තෙන් එකතු නොවෙච්ච නිසා ඒ කාර්යය මගහැරලා ගියා. මොකද මේ මිනිස්සුන්ට උවමනා කරලා තියෙන්නේ සාසන ප්‍රතිපත්තිය නෙමෙයි, සාසනයෙන් ලැබෙන සැනසීම නෙමෙයි, බොරු රඟපෑමක් කරන ලෞකිකත්වයේ දේවල් පෙන්වන ලෞකික බලයකින් ලැබෙන සැනසීම ඔස්සේ තමයි මිනිස්සු ගියේ. ඒ ගිය ගමනේදී අද දුකටපත් වෙලා තියෙනවා. එහෙනම් දුකටපත් වෙච්ච ගමන වෙනස් කරගන්න ඕන නම් දැන් මෙන්න තියෙන අවස්ථාව තැන. ඒක නිසා මේ ප්‍රතිපත්ති සාසනික ශක්තියට එකතු වෙලා ඔය දුක් ගිනි නිමා ගන්න. දහදුක් කියලා කියන දරුවෙක් හදන්න දහදුක් වෙන්නා කියලා. ඕකේ 11 වෙනි ගින්න තමයි මොකද්ද? කුසගින්. කුසගින් නැති වෙනවටත් වඩා ඊළඟට ලොකුම ගින්නක් තියෙනවා. මේ ලෞකික ලෝකයයි ලෝකෝත්තර ගමන් මගයි දෙක අතර ලෝකෝත්තර ගමනක යන කෙනා ලෞකික සමාජයෙන් ප්‍රතික්ෂේප කරන ලෞකික සමාජයේ ගණන් ගන්න නැති වෙන ඉන්න තැනදී ඇති වෙන ගින්නක් තියෙනවා. ඒ ගින්න විලදරාගෙන මේ ගමන ගිහිල්ලා සම්බුද්ධ සාසන ප්‍රතිපත්තිය නියමිත දිනේ එනකම් බලාගෙන ඉන්න එක ඒක විශාල ලොකු ගින්නක්. එන අවුරුදු ගානක් මේ ගින්න විලදරාගෙන හිටියා. ඉන්නේ මේ ගින්න අවසන් වුණා. ඒ ගින්න අවසන් වෙන දවස තමයි ගිනි කොච්චර තිබුණත් අඳුරක් තිබුණේ නැහැ රටේ. රාත්‍රියේ අඳුරක් දුර වෙලා තිබුණා. හඳ පායලා නීතියෙන් දාන අඳුරක් තයින් වෙලා තිබුණා. එහෙමනම් දැන් ඔබේ සිතේ තියෙන අඳුර අයින් කරගන්න, එහෙමනම් එකතු වෙන්න ජාති ආගම් ගේදේකින් කරව මේ දහම් මඟට. මේක තමයි අධ්‍යාත්මික නායකයාගේ පණිවිඩය. ඒ පණිවිඩය ඔස්සේ එකතු වෙලා ජීවිත ආලෝකමත් කරගන්න නැත්නම් ඔයගොල්ලෝ නිකන් නිරපරාධයේ සතර අපාගත වෙනවා. ලබාගත් මනුෂ්‍යාත්මෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ගිහි පැවිදි ભેදයක් නැතුව මේ සඳහන් කරන්නේ පැවිදි ආ දේශපාලනට යන්න එපා. අදින් පස්සේ දේශපාලන කරන්න මේ ওই බුද්ධ චීවරේ තියෙන්නේ. ගෝවිතං කරන්න මේ ওই බුද්ධ චීවරේ තියෙන්නේ. බුද්ධ චීවරේ දරාගෙන කරන් තියෙන එකම එක දෙයයි තමන්ගේ සිත, කය, වචනේ, සීල, සමාධි, ප්‍රඥාව ඔස්සේ දියුණු කරලා මාර්ගඵලලාභී තත්ත්වයට පත් වෙලා ඒ අනුව මඟ පෙන්වීම කරන්න ඕනේ. තමන්ට සිල්පසෙන් සංග්‍රහ කරන විට ওই කාරණේ විතරයි කරන් තියෙන්නේ. ඔයිට වඩා කිසිම දෙයක් වෙන කරන්න නැහැ. ඒ නිසා සම්බුද්ධ සාසන ප්‍රතිපත්තිය තුළ ජීවත් වෙමින් ගිහියන්ට වඩා ලොකු සැප බලාපොරොත්තු වෙන සාසන ධර්ම අරමුණු කරගෙන විරාජමානව සමාජය හසුරවමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අපේ පැවිදි ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා මේ පණිවිඩය හොඳට හිතකරගෙන ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරනකොට මේ දක්වා ගියේ ගමනේ වැරදි අත්වැරදිය නිසා, අඩුපාඩු නිසා, තමන් සමග එකතු වෙච්ච පිරිසගේ අඩුපාඩු නිසා ඒ අයගෙන් කරදර බාධක එනවා නම් මේ පිරිසිදු ගමම්මගේ යන්න බාධා කරනවා නම්, ඒ වගේ බාධා බලපෑම් වෙනවන සංසාරගත පුරුද්ද අනුව නම් ඒකෙන් එන්න අමාරු නම් ඈත් වෙන්නත් අමාරු නම් දැනට හුරු කරගෙන තියෙන ප්‍රභවේද අනුව පංච පස්පව දසකුසල් වලට වෙලා නම් ගිහියෙක් වුණත් ඒක කරන්න අමාරු නම් එහෙම නම් එන්න මේ අධ්‍යාත්මික නායකත්වයෙන් මේ ශක්තිය බලයෙන් ප්‍රයෝජනයක් ගන්නට ඔය මිත්‍යා දෘෂ්ටික තැන් වලට යන්නේ නැතුව අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත බලයෙන් තමන්ගේ පිරිසිදු
චිත්ත ශක්තිය අපිරිසිදුනේ සමාජ බලපෑමෙන්. ඒ බලපෑමෙන් අපිරිසිදු වෙච්ච අපිරිසිදුතාවේ අර අංගුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්කරන්න ඒ කරපු වැඩ පිළිවෙල වගේ වැඩ පිළිලක් කරගන්න සෑම දිනකටම අවස්ථාවක් තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න. එහෙමනම් සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුව කටයුතු කරමින් යන ගමනේදී මේ අද තියෙන සනිටුහන ලංකා ධර්මින් තලයේ අතීතයේ පැති ශ්‍රී බුතියලි උදාකර 5000ක් කල් ඉක්ම ගොස් තවත් බොහෝ කල් මේ සම්බුද්ධ ශාසනය පවතිනට සියලු මාර්ගයන්ට තමන් අනුගමනය කරන ආගම හරියට අනුගමනය කරලා ඊළඟට ඊට වඩා එහා වැදගත් ප්‍රතිපත්තියක් තියෙනවා නම් තමන්ගේ මනුස්ස ආත්මයට සැපක් ලැබෙන ඒ වගේම තමන්ගේ ශාස්ත්‍රවරයාට සැපක් උදා කර දෙන්න හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා ඒක අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් දැකලා ඒ අනුව ගමන් කරන්න සියලු මාර්ගයන්ට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පාලකෙන් නායකයෙන් සියලුම දෙනාට සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියෙන් සැනසීම උදා කරගෙන ජීවිත ආලෝකමත් කරගන්න අවස්ථාව ලැබේවා අද 16 වෙනිදා දවස සඳුදා දවස සඳුදා තමයි බුදුරජාණන් වහන්සේ වෙනින් බුදු කෙනෙක් ලෝකේට බෝසත් කෙනෙක් බුදු වෙන දවස සඳුදා දවස සඳුදා ඒක නිසා තමයි හැම 15ක පොයකටම සඳ පායන්නේ මේවා විද්‍යාමි කිව්වත් මොනවැය කිව්වත් සාමාන්‍ය පොඩි කෙනෙකුට එහෙට මෙහෙට දාලා හැමතැනටම ජොයින්ට් වෙනවා සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා හැමතැනටම මේක මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරන්න බෑ බුදුදහම කොහොමද ගැලපෙනවා හැමතැනටම ඒ නිසා මේ ගැලපෙන ධර්ම අවසේ ජීවිතය අරගෙන යන්න අද සඳ දවසේ ඒ අදිෂ්ඨානය ඇති කරගෙන හෙට අඟහරුවාදා දවස ශරගතිය තියෙන දවස. ඒ වගේම තමයි හෙට දවස 17. ශරගතිය අයින් කරන සත්බුදුරජාණන් වහන්සේලා ආරමුණු කරගෙන එක ගමනක් එක ආරමුණකින් එක ගමනක් යන පටන් ගන්න. මේ මහා බද්දකල්පයේ බුදුරු හත් දෙනෙක්ගේ විවරණ ගත්තායක මේ පාරමී ශක්තිය ප්‍රගුණ කරලා ප්‍රතිඵල ගන්න පුළුවන් පසුවෙම තියෙන වකවානු මේ කාලේ. ඒ සත්බුදුරජාණන් වහන්සේලා ආරමුණු කරගෙන එහෙම කටයුතු කරන්නේ. එහෙමනම් ජීවිතේට සපවත්තාවක් උදාසර ගන්න ජීවිත ආලෝකමත් කරගන්න මේ සත්‍යයේ පණිවිඩය සෑම දිනකටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සතුට වෙනවා කික්ටුවෙන් ඉන්න ඇට එන්න බැරි වුණා තිතා දුර බහැරක ඉඳලා හරි සංසාරගත කුසලයක් තියෙන ඉන්න තමයි අද ඇවිල්ලා පහන් දල් වල සුන්තුම් දල් වල සුද කුරු දල් වල මේ තුන් සම්බුද්ධ සාසන පණිවිඩයක් සමාජගත කරලා සෑම දිනකටම කරුණා මෛත්‍රී චේතනාවෙන් තුන් ලෝකේ සුවපත් කරන උතුම් දහම් පණිවිඩය සමාජගත කරන්න එන්න පුළුවන් කම ලැබුණා. ගම්වතුර තිබිලත් ඒකත් ගණන් ගන්නේ නැතුව වාහනික තෙල් හිඳතාවේ තිබිලත් ඒකත් විසඳගෙන ඒ ගෙදරදොරේ ගැටුල් ප්‍රශ්න තිබිලත් ඒ සියල්ලත් විසඳගෙන ආපු එක විශාල කුසලයක්. ඒ කුසල ශක්තියේ බලය ඒ මේ ධර්මයේ යන්තාදුරට අවබෝධ වෙනා නම් අංග සම්පූර්ණ අවබෝධ වීමටයි පවුලේ සියලුම දෙනාට මේ උතුම් සාසන ධර්මයේ ප්‍රතිඵල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. भवतु सर्वमङ्गलं रत्नं सर्वदेवता सर्वबुद्धानुभावेन सदा तप्ते भवन्ते भवतु सर्वमङ्गलं रत्नं सर्वदेवता सर्वबुद्धधर्मानुभावेन सदा तप्ते भवन्ते भवतु सर्वमङ्गलं रत्नं सर्वदेवता सर्वबुद्धानि सङ्गानुभावेन सदा तप्ते भवन्तु අපගේ දීප්ති බලන සෑම දිනක් දැනගන්න කාරණයක් ඉදිරිපත් කරන්න ඕනේ මේ ස්ථානයේ ආරම්භයේ පටන් අද දක්වාම ගොඩනගලා තියෙන්නේ ආලේ ශ්‍රමයේ දානේ සියල්ලම කැප කරලා තියෙන පංච දුස්චක්කවල 10 වෙලා කියනවා නම් ඒ අයගේ ඒ රූපේ නමුදල් අරගෙන නැහැ එහෙම නැතුව පිරිසුදු ලෞකික ශක්තිය ඒ වගේම ලෝකෝත්තර චේතනාවෙන්ම උපේන මුදල් උපේන ශ්‍රමයේ ධනේ කාලේ සියල්ල කැප කරලා අඩුම තරමේ සිගරට් එකක්වත් බොනවා නම් බුලත් පිටකට දුන් කලවත් කනවා නම් ඒ වගේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේම නැත්නම් මස් මාළු විතර කනවා නම් මේ සාසන ප්‍රතිපත්තියේ මෛත්‍රිය අභිභව පාප බලය ඔස්සේ යනවා නම් යම ඒ වගේ ඇදෙන මුදල් අරගෙන මේ බෞද්ධ මධ්‍යස්ථාන ගොඩනගා තියෙනවා ඒ උතුම් කාර්යයේ කරන්නම තුරුදුවරු කියලා සඳහන් කළේ ආදරණීය මෑණියන් ඒ වගේම පියාණන් ඒ දෙදෙනා මේ බුදුහාඳුර වගේ මේ ධර්මකට මට උදව් උපකාර කරන අදටත් මේ දෙදෙනා විතරයි ඒ උදව් කරන්නේ උපකාර කරන්නේ ඒක නිසා ඒ මෑණියන්ටත් පියාණන්ටත් කුසල් පිණිස මාර්ගඵල ආරම්භු කරගෙන සතර ගමන් කරන මේ මෑණියන් පියාණන් දෙදෙනා ඒක නිසා තමයි සල්ලි නැතුණාට කැම්බීම නැතුණාට දැන් මට උනත් කිව්වේ සල්ලි වලින් වැඩක් නෑ සල්ලි නැතුණාට කමක් නෑ ගෙදර ඉන්න කියලා තමයි කිව්වේ ඒ වගේම හතුරු මිතුරු සෑම දෙනාටම එක වගේ උදව් උපකාර කරන්න කියලා තමයි කිව්වේ. අපි මැරෙන දවසට ඔයගොල්ලෝ ඉන්නේ එකක් නැහැ. ඒ වුණාට කමක් නැහැ හැමෝටම උදව් කරන්න කියලා කිව්වේ. ඒ වගේම තමයි ඒ වගේ සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. එහෙම එතකොට ඒ උදව් උපකාර කරපු අය එහෙම ඒ අය ඉතින් ඒ කලබුන සැලකීම ලෞකික සමාජය තුල නැහැ.
කලගුණ සැලකීම තියෙන බෝසත් සමාජය තුළ ඒ කියන්නේ මාර්ගඵල අරමුණු කරගෙන යන නවලෝස්තරා බුදුමගට පිළිපන් සමාජය තුළ තමයි කලගුණ සැලකීම තියෙන්නේ. ඒකම හොඳ දේ හොඳයි කියලා කියන්නේ නරක දේ නරකයි කියලා කියන්නේ තේ සමාජය. ලෞකික සමාජය කියන්නේ හොඳ දේ නරකයි කියලා නරක දේ හොඳයි කියලා කියන්නේ. ඒක නිසා තමයි මේ ලෞකික ලෝකය තුළ හැදෙන ධර්මික ජීවිත ගමාරු. මොකද මුලින්ම නරක දේ හොඳයි කියලා පෙන්නවා ඊට පස්සේ ඒක හුරු වෙනවා හුරුනාට පස්සේ ඒකෙන් ඈත් වෙන්න බැරි වෙනවා. ඕකම තමයි අඟුලිමාලට උනේ. ඒ නිසා මේ ලෞකික සමාජ ජීවත් වෙනකොට මේ අවට ඉන්න ගෙවල් වල දරුවෝ ඉන්නවා මේ වගේ ප්‍රතිපත්ති සාධනය ඔස්සේ ගෙනියන හොඳ ගැටපිල්ලක් එක දැනක තමන් දුවා දරුවන් ආශ්‍රය විශ්වයට යොදන්න මේ දක්වා නොතිබිච්ච දෙයක් ඔයි කියන්නේ කල්යන් ශාස්ත්‍රය කියන්නේ ඒක එහෙම වුණොත් ඒ අම්මට ඒ දරුවෝ දෙ ගැර සතුටු වෙන්න පුළුවන් මේ අද ඇවිත් ඉන්න අම්මට ඒ දරුවෝ දෙන්න ගැන සතුටු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ශාස්ත්‍රය උදා වීමටත් පෙර බෝසත් ළමා සමාජයක හැතැම්ම 20ක් විතර දුර ගිහිල්ලා පටන් ගත්ත ළමා සමාජයේ මේ දරුවෝ දෙන්නේ යොමු කරලා අද ඒකයි සතුටු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පළාතේ අම්මලා තාත්තලා දුවා දරුවෝ ඉන්නවා මේ වගේ බෝසත් වැඩ පිළිවෙලක් කරනවා නම් එතනට එන්න යන්නේ. වැඩිහිටියොත් දරුවන්ට ආදර්ශයක් වෙන්න අවවාදයක් වඩා ආදර්ශ උතුම් කිව්වා. බෝසත් වැඩ පිළිවෙලක් කරනවා නම් බෞද්ධ වැඩක් කරනවා නම් අපි බෞද්ධ උත්පන්නි කරක් මේක සිංහල බෞද්ධ කියලා තිබිල වැඩක් නෑ අපි ගිහිල්ලා ඒවට සහභාගී වෙමු. මොකද අපෙන් සල්ලි ගන්නෙ නෑ. වියදම් වෙන්නේ නෑ. එතනට නම්ව අටවන්න ගොඩක් පිරිසාව කියන්නේ නෙමෙයි. මේ වැඩ පිළිවෙල කරන්නේ අවට ඉන්න මිනිස්සුන්ට යහපත තමයි. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට යහපත තමයි. ඒක නිසා ඒ වගේ එකතු වෙන්න බලන්න. දැන් ඉතින් ගොඩක් දුර ගියා අර අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ කියලා අපේ තාත්තා කියලා තියෙනවා. ඒක නිසා හැදෙන පිරිසටවත් මේ දහම් පණිවිඩයේ හොඳ ආදර්ශයක් ජීවිතයට හොඳ නැඹුරුවක් ඇති කරගන්නට හොඳ ගමනකට යොමු වීමට මේ දහම් පණිවිඩයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සෑම දිනකටම පෙරවන් සම් ප්‍රාර්ථනා කරනවා. සුඛී දීර්ඝායුකෝ භව උතුම් සම්බුද්ධ සාසනික ශක්තියෙන් තුම්නෝ වාසී සියලු සත්ත්වයන්ටම අනන්ත ප්‍රමාණ සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.